අපි හමුදුනේ දැන් ඔය විනින් සටන් කළා එක තැනක අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් ඥානසාර හමුදුනේ. දැන් හිරිපත් කියවා. හැබැයි පිටිපස්ස දොරින් ගියා. ජනතාව බලන් හිටියේ. රෑ 12 වෙනකොට වෙන මතයක් නගනවා. ඊට පස්සේ දවල් වෙනකොට තව මතයක් ගන්නවා. අපේ තව නායක හමුදුනම තමයි රතන හමුදුනේ. එතකොට ඒ වහන්සේ උපවාසයක් කරනවා. මේ එකම කරුණ වෙනුවෙන් දී පේන සිටින්නේ. දැන් මෙහෙමයි එක එක පුච්චලියෝ දරන මත වෙනස්. ඔව්. වෙති රතන හා මුදුරෝ දරන මතය හා සම්බන්ධව නම් මගේ පැහැදීමක් නෑ. මොකද උන්වහන්සේලා තමයි මේ විනාශයට වගකීතු ප්‍රධාන සාධක. මොකද මේ රට ගලා යමින් තිබුණා. මේ රට ගලාගෙන යමින් තියෙන වෙලාවක තමයි උන්වහන්සේලා මේක වෙනස් කරන්න ඕන කියන මතය ගෙනාවේ. අපි වෙනස් කරනවා නම් තාත්තා එළවනවා නම් ලොකු පුතා තාත්තට වඩා හොඳ වෙන්න ඕන. තාත්තා එළවන්න ඕනේ එහෙමයි. තාත්ත කරපු දේ පුතාට කරන්න පුළුවන් නම් තමයි තාත්තව එලවන්න ඕන. එතකොට අපේ අය මොකද කළේ? පාලකෙක් හොයාගෙන ඕන පාලකෙක් එලවන්න. පාලකෙක් හොයාගත්තනේ දැන් සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ ඇත්තටම මේ හරියට පතෝල වගේ. පතෝල. ඉතින් එතුමාගෙන් ගන්න පුළුවන් දෙයක් අපිට පේන්නේ නැහැ. ඒක සුසිපියන් වගේ. ඔව් ඇත්තටම ඉතින් ඒක නිසා එතුමා පිළිබඳව විශ්වාසයක් තියන්න බෑ. ඔව්. එතුමා එල්ලනවා කියලා කිව්වා. ඉතින් තාම එල්ලන අදහසක් නොවන දැක්කෙත් නැහැ. කවුද එල්ලුවෙත් නැහැ. එල්ලන්නෙත් නැහැ. ඉතින් එහෙව් පාලකයෝ ගෙනාවේ රතන හාමුදුරුනේ. ඔව්. රතන හාමුදුරු එකයි මං කිව්වා උපවාසය කරනකොටම මං කිව්වා උපවාස කරනනේ උන්වහන්සේ ගිනි තියාගන්න තුනේ. හේතුව තමයි උන්වහන්සේලා තමයි මේ වැරදි කළේ. එතකොට ඒ වගේම තමයි දැන් ගිහිල්ලා කොහෙද උපවාස කරන්නේ? දළදා මහඳුරුගා. ඉතින් මේ අසස්සාලිටි හිස්බුල්ලාට ආණ්ඩු කරගන් දුන්නේ දළදා මහඳුරුද? නෑ. ඒව දුන්නේ සිරිසේන ජනාධිපතිවරයා. එතකොට උපවාස කරන්න ඕන දළදා මහඳුරුගාව. සිරිසේන ජනාධිපතිවරයා ඉන්න ඔහුගේ මාලිගාව ඉස්සරහ වුණ මේ උපවාස කරන්න. ඔව්. එතකොට ඒකයි සාධාරණ වෙන්නේ. යා පිටිමන්තිරියස. දළදා මහඳුරුගාව ගිහිල්ලා ඔතන වද දෙන්නේ නේද? ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ පුජ්‍යලයෝ ඒගොල්ලෝ ඉන්නකම් රටට හානියක් වෙන්නේ නැහැ කිව්වා. බුද්ධයන්ස හිරේ දැම්මා. හමුදාය කොල්ලෝ හිරේ දැම්මා. දැන් හාමුදුරුවරු 48ක් විතර හිරේ දැම්මා. ඉතින් ඒගොල්ලෝ ඉද්දි මේවා වෙන්නේ නැහැ කියලා නේ අදහස් කළේ. හැබැයි ඒගොල්ලෝ හිටියනේ මේ ආණ්ඩුව. එතකොට ඒගොල්ලෝ හිටිය කියන්නේ මේගොල්ලෝ පොඩි කාලයක් නෙවෙයි හිටියේ. අවුරුදු 4මාරකට පස්සේද අසස්සාලි පවුනි. අවුරුදු 4මාරකට පස්සේද හිස්බුල්ලායි පවුනි. එතකොට රිෂාද් බදූදී මීට කලින් හිටියේ නැද්ද? එතකොට විල්පත්තුව කැපුවේ නැද්ද? එතකොට කල්ලාරු වනාන්තර පද්ධතිය කැපුවේ නැද්ද? එතකොට සතුසේ මේ සම්පූර්ණයෙන් ඔහු බලාධිකාරී පිටුවගෙන හොරගම් කළේ නැද්ද? 68000 මේ ඌ මේ ප්‍රමාණයක සහල් ගෙනාලා මෙට්‍රික් ටොන් එකකින් ගසා කෑවේ නැද්ද? ඉතින් මේ සේරම කළා රිෂාද් බදූදී. එතකම් කොහෙද හිටියේ රතන හාමුදුරුවෝ? ඒක තමයි මං කියන රතන හාමුදුරුවෝ මේ රටට වැඩක් නැති මිනිස්සෙක්.